විශේෂයෙන්ම අද දිනේදී ගොඩනගෙන මෙම සයිටම් විරෝධී ජනපෞර සංවිධානයට ජනතා විමුක්ති ප්‍රණෝදියට අපගේ සම්පූර්ණ සහයෝගයත් සම්පූර්ණ කැපවීමත් සයිටම් ආයතනය අහෝසි කරන තෙක් ලබා දීමට ජනතා විමුක්තිය තීන්දුව කර තිබෙනවා. ඔබ දන්නවා සයිටම් සටන සයිටම් අරගලය පැටි ගණනාවක් නිසා නිවැරදි අරගලයක්. එකක් තමයි නීතිමය වශයෙන් ගත්තොත් සයිටම් ආයතනය නීති විරු ඒ සම්බන්ධ නීතිමය බලය තිබෙන වෛද්‍ය පීඨයක් ප්‍රමිතියෙන් යුක්තද නීත්‍යානුකූල කියන එක පිළිබඳව ලංකාවේ නීත්‍යානුකූල බලය තිබෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සුදුසු නෑ කියන එක පැහැදිලිවම නිර්දේශ කළා තිබෙන. එනිසා මේක නීතිමය වශයෙන් නිවැරදි සටනක්. දෙක තමයි අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය වශයෙන් ගත්තොත් ලංකාවේ වෛද්‍ය විද්‍යාල ආචාර්යවරුන්ගේ ෆෙඩරේෂන් වෛද්‍ය ආචාර්යවරුන් 600කට වැඩි පිරිසක් සිටින වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රමිතිය පිළිබඳ මේ රටේ වග කියන්න පුළුවන් ප්‍රධානම කණ්ඩායම. ඔවුන් කියනවා මේ සයිටම් කියන උපාධි කඩේ අදාළ අධ්‍යාපන ප්‍රමිතිය නැහැ කියලා. ඒ නිසා මේක අධ්‍යාපනික වශයෙන් නිවැරදි අරගලයක්. ඊට පස්සේ මේක වෘත්තීමය වශයෙන්. මේක වෘත්තීමය වශයෙන් නිවැරදි අරගලයක්. ලංකාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය. ලංකාවේ ඉන්න වෛද්‍යවරුන්ගේ සංගම් රාශිය. ඒ සියලුම සංගම් ප්‍රධාන රජයේ වෛද්‍ය නිදාංග සංගමය ඇතුළු ලංකාවේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු ලංකාවේ සිටින වෛද්‍ය වෘත්තිකයන් ඒ වෘත්තිමය වශයෙන් මේ සයිටම් උපාධි කඩය කියලා හඳුන්වන එකෙන් බිහි වෙන උපාධි වෛද්‍ය කියලා හඳුන්වා ගන්න කායගේ සුදුසුකම සුදුසු නෑ කියන එක ඔවුන් පැහැදිලිවම කියනවා. ඊට පස්සේ මේක සමාජීය වශයෙන් ගන්න. පැහැදිලිවම ගත්තොත් මේ සයිටම් උපාධි කඩය මගින් ලංකාවේ නොමිලේ අධ්‍යාපන ක්‍රමය සහමුලින්ම විනාශ කිරීමට අවශ්‍ය කරන අලුත් ජවයක් ඒවා එක විනාශ කිරීමට සැසකවන කණ්ඩායම ලැබෙනවා. ඒ නිසා ජනතා විමුක්ති ප්‍රබණ විදියට මුල සිටම සයිටම් එක අහෝසි කළ යුතුයි කියන ස්ථාවරට පැමිණලා තිබෙන්නේ ඔන්නෝ කියන නීතිමය අධ්‍යාපනික වෘත්තීමය සහ සමාජමය කියන මේ පැති හැම පැත්තම අනුව කල්පනා කරලා තීන්දුව කරලා තිබෙනවා. ඒ නිසා අද මේ පාලකයන්ට සිද්ධලා තිබෙන ඒගොල්ලන් අරගෙන තියාගන්න ඕන ආයතන වහන දැන් දූෂණයට එරෙහිව දූෂණය මර්ධනය කරන්න තියෙන දූෂණ විරෝධී ආයතන වහන රටේ කවුද දූෂණ මර්ධන ආයතන වහන්න කියලා කියන්නේ? වර්තමාන ආණ්ඩුවේ හොරුයි ගිය ආණ්ඩුවේ හොරුයි. මුළු වෙන කවුරුත් කියන්නේ නැහැ වහන්න කියලා ඒවා. මුළු රටම කියනවා සයිටම් එක වහන්න කියලා. ඒක අරගෙන හඳා ඒක අරගෙන ඉන්නේ කවුද? ඒක අරගෙන ඉන්න හදන්නේ අර හොරු ලකින කණ්ඩායම තමයි. එතකොට පේනවා දූෂණ මර්ධන ආයතන වහන්න හදන වහන අයම තමයි සයිටම් එක අරගෙන හදා ඉන්නේ. ඒ නිසා ජනතාවට මේකේ හරිවැරද්ද තෝරගන්න අමුතු දෙයක් තේරුම් ගන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුවේ බොරු පෝස්ටර් ව්‍යාපාර වලට රැවටෙන්න අවශ්‍ය නැහැ. රාජ්‍ය සේනාරත්නගේ කිසිම පදනමක් නැති කතාවට ඇහුම් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතාම පැහැදිලි සයිටම් විරෝධය සයිටම් එක අහෝසි කරන්න කියන පැත්තේ මේ රටේ ජනතාවත් සංවිධානත් අති විශාල ප්‍රමාණයක් ඉන්නවා. සයිටම් එක තියාගන්න කටයුතු කරන්නේ වර්තමාන ආණ්ඩුවත් ඔය නෙවිල් ප්‍රාන්ත කරන මුදලාලිත් පමණයි. ඒ නිසා ජනතා මිත්‍ර වශයෙන් මේවර 25 වෙනිදා මේ පැවැත්වෙන ජාතික සමුළුවේදී ඉන් ඉදිරියට එන සියලුම සටන්වලදී අපේ උපරිම ශක්ති ප්‍රමාණය ලබා දෙමින් සයිටම් ආයතනය වසා දමන තෙක් අපේ කැපවීම අපේ සහයෝගය ලබා දෙනවා. මොකද මේ සටන ජයග්‍රහණය මිස කිසිම හේතුවක් නිසා අතරමඟ පරාජයෙන් අතර කරන්න බැරි දෙයක්. ඒ නිසා මේ ජයග්‍රහණය නාසන් කිරීම සඳහා අපිට ලබා දිය හැකි උපරිම සහාය අපි ලබා දෙනවා.